උසාාවී නඩු බඩු ගබඩාවේ, ගිනියවි පාතාලයට වෙකුණලා. පාජපුර පංච බල දී වැඩියාචූර්ණය ජීවිතය ප්‍රෝධමත් කරයි. වි සේවකයක් ඇතුළ තිදෙනෙක් අත්තරංගුවට, ස්වීනාත් ප්‍රසණ ජයසූරියගේ සටහන මාත්‍ර මයිස්ත්‍රත් අධිකරන්නේ නඩු බඩු කාමරයේතිබු විදේශී නි්ාත ගිනියාව, සහෙරොයින් සස්රාගෙන දකුණේ ක්‍රියාත්මක පාතාල කල්ලිවලට, රොපියල් ලක්ෂ ගණනකට විකුණල්ලදයකිෙන සිද්ියක් සම්බන්ධයෙන්. එමාධිරන්නේ බහකාරය සංවර්ධන සහයකෙක්. ඊට අන බලදුනස්ා අයෙක් ඇතුළු තිදෙනෙකු මාතර කොට්නාාශී පරාධිමශ්නාශය විසින් පෙේදා අත්තරං ගොඩ ෙනතිබෙනවා. ස්රග අරද ගෙනිය හෙරෝයින් විකිනීමට ආදාාන බලතු බව පැසන පුද්ගලෙකුසහ නඩු බඩුකාරය ස රගත් දේ නිෂ්ාද ර ෝල්වර රප ල් ලක්ෂ සූද හස්සක මුදලකට මලද ගත්මව කිය දීර බොට් හිමකරුවෙක් ලෙ අත්තර ගොඩග බෙනවා. ඕහසන්තක තිබේ එම රෝල්වරේද පොිස් ාල ටග තිබෙනවා. මේ අත්‍ර දික්වැල්ල ප්‍රදේයේදී පාතාලට සම්බන්ධය කියෙන් පසුගේ අගෝස්තු අට වැද ලිමක්ක අත්තරන් ගොඩක් සකරුවක්ල තිබේ ස්යාගත්තිී පනස ස්යන්ක්‍රිය ගනිය ියත් මතර ික ඩ බඩු. රෙන් ස්ොරගන්න අල දෙක් වටයි පෙක්්ලින් හුරුවෙන්නේ එම ගිනියාව යෝදාගෙන දික්වල්ල පදේයේදී ිනිස් ගහතන සිදුරතිබවත් පොලිසිස් දහන් කනවා. එම ගිියාාවිය රුපිය ලෙක්ෂ පනස් දහන්සක පමන මුදලකට සකකාර බෞකාරය සංවර්ධන සහයකයගේෙන් මිද ෙනැති බෙන්නේ ඒස්න අත්තර ගුඩත් සකරුද හෞල්වී ඇති බොත් පොලස් පරක්ෂවලද අනාවර්ණ වෙලා තිබෙනවා. මාතර මයිස්ට්‍රෝත් අධිකරන්නේ නඩු බඩු කාමරේ තිබී ස්ොරගත්බව කියන. විදේශය නි්ායිත තවත් ගිියාවි දෙක් දුණේ පාතාලකාල සසාමාජකයන්. රුපය ක්ෂ ගැනක මුදකට විකුණ ඇතිබෝට තොතුරු අනවරණී ඇති අතර එ ගනිියාව විිලදීගත් පුද්ගලයන් අතර ගොගනීමත් මාත්‍ර කොට්ටාශ අපරාධමර්නාංශය දැන් පරීක්ෂණක කට යුතු පවත්වමඇති වෙන වෙන තැන වගෙනෙමයි බයක් සැකක් නැතුව කරපු එකම පුදුමයි. මාතර උසාාවෙන් ගිනියවි පන්නපු ජාවාරම හෙළිවෙයි. දෙක්වැල්ලෙ ගහතනවිය රහස හෙළි කරනවා ආධිකරණ සේවකය නැතුළු පස් දෙනෙක් අත්තනංගුවට සවිධහනත්ම කපරාධකරුවට ගිනියාවවි විකුණ ලතිබෙනවා. ඒ ීර්තිමෙන්ඩස්ගේ වාත්තාව මාතර මයිස්ට්‍රාත් අධිරන්නේේ නඩු බහන්ඩ ගබඩාවේ නඩු බහන්ඩ ලෙස සුරක්ෂිතව තැන්පත් කන ගිියවි සහ මද්‍රව්‍ය රහස ගත්තව සවිධහනාත්මක අපරාධකරුවන්ට අලි කිරීමේ ජාවාරමක් මාතර කොට්ාශ අපරධ මර්ශ්ණ කාරයශය විසින් වටලාති වෙනවා මාත මයි ටාත් අධකරන්නේ සේව නිියවෘතු ෞවකාර සංවධ දහරින් තුන්දනක ඇතුරු පුදගලයන් පස් දෙනෙක් සමඟ බවතමයි ඒ මෞබිම්පුපතේ ප්‍රධහන වාර්තාව සටහන් කරන්නේ අදපුත් පතරෙමු. මාතර මයිස්ටාත් අිකරනේ ගින. වි ස්රාගෙන විකිනූ පස් දෙනෙක් අත්ත ඩංගුවට සැකරුවන් අතර. මාතර මයිෂත්‍රවත් අධිරණය සේවය කළ බෞකාරය සංවදධනද හරින් තිදෙනෙක් අධිකරණය. අඩ බාඩ කාරේ තිබූ ට පනස්සයක් රිෝල්වර්රයක්ක් සොරකම් කරල විකුණල්ලත් තියෙනවා. රිෝල්වරය මෙලදීගෙන ඇත්තේ දහුණු පලාාත් සමහ හිටපු මන්ත්‍රීවරගේ පුතෙක්ලු හෙරෝයින් පාරසල් දෙකක් ගැන සෙවීමේදී ගිනිය විසරකම ගැන අනාවර නෙවෙලාතිබෙනවා කියලයි බ්ඩාරගම විමර්ශාමන් ජයසිංහගේ වාර්තාවකස්ථහන් කරති බෙන්නේ. අත්තරම් ගොඩ ගෙන සිට්න සැකරුවන් පස්සදින සම්බන්ධයෙන් තවදුටත් විමර්ශන සිදු කරමින් පවතිනවා කියලාත් මේ වාර්තා අවස්ථහන් කරන්නේ ඒ අදපුුවත්පතේ පදහන වාර්තාව. ඒතරයේ මාකල. ොලිසිේ උන්ඩ එක්දා හරසය විසියක් උත්සලත් තියෙනවා මේ ප. ත වාර්තාවක් ලංකාදීපපු පත සඳහන් කරන්නේ. මේ වාර්තාවට අනුව මාකොළම් පොලිසිය අවිිගඩටාව තිබ බර ොහවාර්ගේ ගිනි අයිවටයෝදන ජීවුන් එක්දා සාරසේ විසියකතොයක් අතුරුදහන් වෙලා පොලිස් අවිිගටා බාර සිට පොලිස් සැරන්වරයා මේ පිබඳ පැමල්ලිකරඇයි ප්‍රදශී ුස් පොලිද හරය කියනවා. පොලිස්ථානය සහට භූමිය සෝදදිශ්ක ලක්රඇත් ජිවඋන්තෝ ගේස්වාගනීමට නොහැකි වෙලාතිබෙනවා කියලායි. මේ වාර්තාාව වෙස්තහන් වෙලාතිමෙනවායි කියර දක්වාති වෙන්නේ නිසා මේ පල්ලනය කරන්න බැරින අත. මේ අංශාරක්ෂා කරගන්න බැරිනම් හරක දිල්ල රෙන්ටෙක දී හරකී අක්කරි හොයකත්තර ප්‍රශ්යක් නෑ ඒ කලා බයි ඊටඩා නඩු ඩු බඩාවෙන් තොක පිටින් ගංජත් උත්සල තියෙනවා. කොටූ සකරුවන් දෙෙනනෙක් තොරතුරුුව මාර්ල තියෙනවා. ජයටම ගංජ බිෂ්නස් කළ වැල්ලවාය උසා විසේවකයක් අත්තරං ගොට පත් වෙලා ඒමන්ත රන්ඳනු නොමන් පිඩ්න සහ රවිදු ගුණතුලකගේ සටහනකයි එම සිද්ධිය පිළිබඳවත් වාර්තා කරති වෙන්නේ.